ලෝකේ පුරා යන සවාරියක් කිව්වොත් නිවැරදි. ඒ අතරේ ළමා සාහිත්‍ය කියන්නේ දරුවන්ට ලෝකයේ දේවල් දැනගන්න, තමුන්ට කල්පිත ලෝකයක් මවා ගන්න ලැබෙන පාලමක් කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ළමා සාහිත්‍ය ගැන කතා කරොත් ළමයින්ට පොත් දෙන්න දැන් දෙමව්පියන් අතර සමහර වෙලාවට තියෙන්නේ අකමැත්තක්. මොකද අධ්‍යාපන තරඟයට මැදි වෙලා ඉන්න දෙමව්පියෝ ශිෂ්‍යත් ඉහළම ලකුණු අරගෙන කොළඹ පාසලකට දරුවෝ එවන්න, ඒ වගේ අරමුණු ඇරුණාම දරුවෝ නිර්මාණාත්මක දරුවෝ කරනවා හරිම අඩුයි. ඉතින් පොත් නිසා මම ආපු ගමන ගැන කියන්නේ මම හිතුවේ වර්තමාන සාහිත්‍යයේ මම නව යොවුන් ලේඛිකාවක් හින්දා. මම ආපු ගමන ගැන දෙමව්පියන් වටහාගෙන දරුවන්ට පොත් අරගෙන දීලා දරුවන්ට සාහිත්‍යයට ප්‍රවිෂ්ඨ වෙන්න ඉඩ සලසනවා නම් මම හිතනවා ඒක මම ලබන සතුටක් කියලා. ඉතින් මගේ කතාව ඔබට කියන්න හිතුවේ හින්දා. මම පොත්වලට සමීප වෙන්නේ ඉතාම පුංචි කාලෙදී. අවුරුදු 3-4 දී කාලෙදී අකුරු කියවුවට පස්සේ පවුල එකම දරුවා හින්දා කරන්න වෙන දෙයක් නැති හින්දා මම තීරණය කරනවා පොත් කියවන්න. ඉතින් අකුරු ගැට ගහලා පොත් කියවලා රුසියානු සාහිත්‍ය, ලස්සන වසලිස්සා, වැඩබරි දාස වගේ යාළුවෝ මුණ ගැහෙනකොට මා තුළ තියෙන වැරදි ඒ පොත්වල චරිත නිවැරදි කරන බව මට දැනෙනවා. මොකද මට මතකයි රුසියානු එක පොතක තිබ්බා පිරිසුදු කරන්න කැමති දරුවෙක් ගැන. ඒ දරුවා එයා දේවල් ඉගෙන ගන්න සාහිත්‍ය කෘතිය ඇතුළෙන් අන්තිමට එයාගෙන් මම දේවල් ඉගෙන ගත්තා. ඒ දේවල් එහෙම වෙනකොට පොත් ඇතුළෙන් චරිත මගේ මිතුරු මිත්‍රියන් වෙන්න පටන් ගත්තා. නවයින් වීට එනකොට පාසලේ මාත් එක්ක ඉන්න මිත්‍රියන්ට වඩා හයිඩි ඇන්ඩ් ලෝරා වගේ චරිත මා තුළ ජීවත් වෙන බවත් මගේ හොඳම මිත්‍රියන් ඔවුන් බවත් මට දැනෙන්න පටන් ගත්තා. තමන් මවා ගන්න ලෝකයේ මොනතරම් සුන්දරද කියලා මම තේරුම් ගන්න පටන් ගත්තා. ඒ නිසා ඒ වගේ චරිතයක් මේ අපේ ශ්‍රී ලංකාවේ මවන්න මට ඉතාම පුංචි දරියක් කාලේ ඉඳලා උවමනාව තිබුණා. ඒ අනුව තමයි මගේ මුල්ම කෘතියක් නිර්මාණය වෙන්නේ. මට ඔබට කියන්න උවමනා දරුවන්ට නිර්මාණාත්මක වෙන්න ඉඩ හරින්න. දරුවන්ට තමන්ගේම දේවල් තමන්ගේ වචන වලින් ප්‍රකාශ කරන්න ඉඩ අරින්න. ගණිතය විද්‍යාව වගේ දේවල් දරුවන්ට අවශ්‍යයි තමයි. නමුත් සාහිත්‍යයක් දරුවන්ට ඉතාම අවශ්‍ය වෙන්නේ මානසික නිදහස සහ මනසේ තියෙන දේවල් පිටකරන්න සාහිත්‍ය හොඳ පාලමක් වෙන හින්දා. මැක්සිම් ගෝකි කියලා තියෙන පොත් නිසා ඔහු සෑහෙන දුරකට වෙනස් වුණා කියලා. ජේ.කේ. රෝලින් එගේ ජීවිතයේ තිබ්බ එක්තරා කටුක කාලයක ඉහළට යොදාගත්ත තමන්ගේ නිර්මාණාත්මක හැකියාව. නිර්මාණාත්මක හැකියාව තමන්ගේ හදවත නිවීමට ලක් කරන්න ලොකු හේතුවක්. අධ්‍යාපන තරඟයේ ඉන්න දරුවන්ට පොතක චරිතයක් ලං කරලා ඔවුන් එක ජීවත් වෙන ඉඩහැරීම් මගින් ඔබ කරන්නේ දරුවන් යහමකට හැරවෙන එක. මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙන ඉතාම ඉහළ තත්ත්වෙන් වැජමෙන ඒ ඉහළ මිනිස්සුලමේ ලොකු මිනිස්සුලමේ දරුවෝ හොඳ මිනිස්සු වෙන්නත් ඕන. ඒ නිසා මේ හොඳ මිනිස්සෙක් වෙන එක සාරධර්මත්වයක ජීවත් වෙන එක විශ්ව සාහිත්‍ය ඔබේ දරුවන් සමීප කරලා ඔබට කරන්න පුළුවන්. පොත් හිඳ ජීවිතේ ගොඩක් වෙනස් වෙනවා කියන හොඳ නිදර්ශනයක් මම. ඒ නිසා මම හිතනවා ඔබටත් පුළුවන් කියලා ඔබේ දරුවන් පොත්වලට කිට්ටු කරලා පාසල් පුස්තකාලයට සමීප කරලා උපන්දින තෑග්ග, අලුත් අවුරුදු තෑග්ග, ළමා දින තෑග්ග පොතක් දෙන එක බවට පත් කරලා දරුවන්ව ඉතා හොඳින් නිර්මාණාත්මක දරුවන් පිරිසක් බවට පත් කරන්න. එතකොට යහගුණයෙන් පිරුණු මිනිස්සු බුද්ධිමත් මිනිස්සු වගේම අපේ ලෝකයට අවශ්‍යින්ද යහගුණයෙන් පිරුණු මිනිස්සුත් මේ ලෝකයට දෙන්න ඔබට පුළුවන් වේවි. පොත්වල චරිතත් එක්ක මිතුරු වෙන්න දරුවන්ට ඉඩ හරින්න. ඒ චරිත තමන් එක්ක ජීවත් වෙනවා කියලා හිතන දරුවන්ට ඉඩ හරින්න. තමන්ගේ දුක සතුට ඒ චරිතත් එක්ක බෙදා ගන්න දරුවන්ට ඉඩ හරින්න. පාසල වගේම පොතක් කියන්නේ දරුවන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් ලැබෙන දෙයක්. ඒ හින්දා හොඳ පොත් තෝරගෙන හොඳ සාහිත්‍යයක් එක්ක දරුවන්ට වැඩෙන්න හරින්න. ඒක තමයි දෙමව්පියන් ලෙස ඔබ කළ යුතුම දේ කියලා මම හිතනවා.